කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ රසම රසම ආෂ්මෙලෝ පොඩිමක්. හදාගන්න ගොඩක්ම ලේසි. කටේම දිය වෙලා යන රසම රසම ආෂ්මෙලෝ පොඩිමක් මේ. එහෙනම් අපි බලමුද මාෂ්මෙලෝ පොඩිමක් කිසිම විදියකින් වරදින්නේ නැතුව ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමුකෝ මොනවද ඕන කරන්න කියලා. හැමදාමත් වගේ ඕන කරන දේවල් ටික ඔන්න මම ලිස්ට් එකක් විදියට දාලා තියෙනවා. එහෙනම් අපි බලමුකෝ මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම ජෙලටින් ටිකට උණු වතුර දාලා ජෙලටින් ටික හොඳින් දිය කරගත්තා. මම මේ කියලා තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර වතුර ගන්න එපා. මේ දීලා තියෙන වතුර ප්‍රමාණය මේ පුඩිමට හොඳටම ඇති. මේ විදිහට ජෙලටින් ටික දිය කරගෙන රසනේ ගතිය යනකම් මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම බිත්තර සුදු මද ටික හොඳින් ගසා ගන්නවා. බිත්තර සුදු මද ටික පෙන ගතියට එනකම් මේක හොඳින් බීට් කරගන්න ඕන. හොඳට මතක තියාගන්න සුදු මද මේ විදිහට හදාගද්දි සුදු මද වලට වතුර ටිකක්වත් කහ මද ටිකක්වත් කිසිම දෙයක් කලවම් වෙන්න බෑ. ගොඩක් ප්‍රවේශමෙන් සුදු මද ටික වෙන් කරලා ගන්න ඕන. සුදු මද ටික හොඳින් පෙන ගතියට බීට් වුණාට පස්සේ මම ඒකට සීනි ටික ටික එකතු කරන ගමන් හොඳින් බීට් කර ගන්නවා. සීනි ටිකත් එකතු කරලා දිගටම මේක බීට් කරගෙන යද්දි මේ සුදු මද ටික ගොඩක් උකු වෙනවා. මම දැන් මේකට වැනිලා ටිකත් එකතු කරලා එක දිගටම බීට් කරගෙන යනවා. මේ විදිහට බීට් කරද්දි මෙන්න මේ වගේ ප්‍රමාණයට මේක උකු වෙන්න ඕන. බීටරයේ තලය මේ වගේ ඉස්සුවම මෙන්න මේ වගේ ප්‍රමාණයට මිශ්‍රණය තියෙන්න ඕන. මිශ්‍රණය බීටරේ උල් හැඩයට වගේ තියෙන්න ඕන. දැන් මම මේකට දිය කරගත්ත ජෙලටින් ටික එකතු කර ගන්නවා. මේ ජෙලටින් ටික දැන් හොඳට නිවිලා තියෙන්නේ. මේ විදිහට ජෙලටින් ටික එකතු කරලා මම මේක ආයෙත් දිගටම බීට් කර ගන්නවා. මේ වෙලාවේ චුට්ටක් මේ විදිහට මිශ්‍ර කරලා බීට් කරන්න. නැත්නම් දියර ගතිය වැඩි නිසා වටේට විසි වෙන්න පුළුවන්. ජෙලටින් ටික එකතු කරගත්තාම මේක දියාරු ගතියක් ගන්නවා. එක දිගටම බීට් කරද්දී ආයෙත් මේක ඝනකම් වෙනවා. මම මේ පෙන්නනවා වගේ ප්‍රමාණය වෙනකම් මේක බීට් කරගන්න ඕන. මේ තමයි මාෂ්මෙලෝ පුඩින් මිශ්‍රණයේ පදම. මෙන්න මේ වගේ මිශ්‍රණය හැදුනම මාෂ්මෙලෝ පුඩින් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් මේ මිශ්‍රණය අපි කොටස් වලට වෙන් කරලා අපි කැමති විදියට පාට දාගන්න ඕන. රසනේ වැඩි වෙද්දි මේ මිශ්‍රණය ඉක්මනින්ම දිය වෙනවා. ඒක නිසා වැඩිපුර කාලයක් ගන්න නැතුව අපි මේ මිශ්‍රණය ඕන ප්‍රමාණ වලට වෙන් කරගෙන පාට එකතු කරගන්න ඕන. මම තට්ටු තුනක් විදිහට කොළ පාටයි රෝස පාටයි සුදු පාටයි ගන්න නිසා මම කොළ පාටයි රෝස පාටයි මේකට එකතු කරගන්නවා. මාෂ්මෙලෝ පුඩිමකට ලා පාට තමයි ලස්සනටම ගැලපෙන්නේ. ඔයාලා මේ විදිහට පාට එකතු කරලා ඔයාලා මුලින්ම පාවිච්චි නොකරන කොටස් ටික හොඳින් වහලා තියන්න. තෙත රෙදි කෑල්ලකින් වගේ වහලා තිබ්බනම් භාජනේ තවත් හොඳයි. නැත්නම් මේ මිශ්‍රණය ඉක්මනින්ම දිය වෙන්න බලනවා. මුලින්ම මම රෝස පාට කොටස තමයි බෝල් එකකට දාගන්නේ. රෝස පාට කොටස බෝල් එකට දාලා මම මේක හොඳින් තුනී කරගන්නවා. මේ විදිහට තුනී කළා මම මේක ෆ්‍රීසර් එකේ විනාඩි 5ක් තියාගන්නවා. විනාඩි 5ක් හොඳටම ඇති මේක තියාගන්න. ඊට වැඩිය වෙලාවක් තියාගන්න එපා. මේ තියෙන ෆ්‍රීසර් එකේ තියලාගත්තු පුඩිම. දැන් මම ඒකට ආයෙත් දෙවෙනි තට්ටුව දාගන්නවා. මම සුදු පාට තමයි මේ වෙලාවේ දාගන්නේ. ගොඩාක් රස්නේ දවසට අපි එළියෙන් තියාගෙන ඉන්න පුඩින් මිශ්‍රණ කොටස් ටිකක් දිය වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මිශ්‍රණය අඩියට දියර ගතියක් වතුර ගතියක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා ඉක්මනින්ම මේක ආයෙත් බීට් කරන්න අර ප්‍රමාණයටම ඝනකම් වෙනකන්. ඒ විදිහට බීට් කරලා හරි පදමට හදාගෙන මිශ්‍රණය තට්ටු විදිහට දාගන්න. හොඳින් මතක තියාගන්න එක තට්ටුවක් දාලා ඒක විනාඩි 5ක් ෆ්‍රීසර් එකේ තියලා අරගෙන තමයි අපි දෙවෙනි තට්ටුව දාගන්නේ. මේ කොළ පාට තට්ටුව දාන්නේ සුදු පාට කොටස දාලා ඒක ෆ්‍රීසර් එකේ විනාඩි 5ක් තියලා අරගෙනයි. පුඩිමේ අන්තිම කොටස දැම්මට පස්සේ ශීතකරණයේ පහළ කොටසේ හොඳින් සෙට් වෙන්න තියාගන්න. මේ තියෙන්නේ පුඩිම හොඳින් සෙට් වුණාට පස්සේ. මාෂ්මෙලෝ පුඩිමක් වුණාම මේ වගේ පුළුම් කෑල්ල වගේ තියෙන්න ඕන. මාෂ්මෙලෝ පුඩිමක කිසිම වෙලාවක හයිය ගතියක් නැහැ. පුළුම් කෑල්ලක් වගේ කටේම දිය වෙලා යන ගතියක් තමයි තියෙන්නේ. ඔයාලට මට මුලින්ම කියන්න බැරි වුණා ඔයාලා බිත්තර ගද්දි අනිවාර්යයෙන්ම බිත්තර වල තියෙන
සුදුමදේ තියෙන ඝනකම් කොටස ඉවත් කරලා ගන්න. එතකොට මාෂ්මෙලෝ පුඩිමට පිලී ගඳක්, පිලී රසයක් එන්නේ නැහැ. ඔන්න ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට මාෂ්මෙලෝ පුඩිම හදලා බලන්නකෝ. මතකනේ කිව්වා මිශ්‍රණය දිය වෙනවා නම් ටිකක් බීට් කරලා ගන්න. කිසිම විදියකින් බය වෙන්න එපා දියර ගතියක් ආවා කියලා. මේ විදිහට හදා ගන්න පුළුවන්. කිසිම විදියකින් මේ මාෂ්මෙලෝ මිශ්‍රණය වරදින්නේ නැහැ මම කියලා තියෙන ප්‍රමාණවලට අරගෙන කියලා තියෙන විදියට හැදුවොත්. ඔයාලට මම මේ පෙන්නනවා වගේ ලස්සනට කප් වලට උනත් මේ මාෂ්මෙලෝ පුඩිම දා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔය විදියට තමයි මාෂ්මෙලෝ පුඩිම හදාගත්තේ. ඔන්න ඉතින් ඔයාලත් හැදුවොත් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක බික්මනිම් ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.